එක්තතාා භික්ෂුවක් බුදුරන් වහසලඟට ඇවිදිල්ල වදනා කරල පැත්තකින් වාඩි වෙලා භාග්‍යතුන් වහන්සේට මෙන්න මේ විදිට කියනෝ. ස්වාමීහි මට හුදකලාවේ විවේචීය වාසය කන්නගොට බෙන්න්න මේ ආකාරයට හිතට විතරකයක් ඉපදුන. හිත තුළ කල්පනාවක් ඇතිවුුණ. මෙන්න මේ විදි හිට තුළ කල්පනාවක් ඇතිවුුණ. දැම් බලන්න විවේකීක වාසය කරනකොට ජීවිතයේ සිදුවන මේ සිදවීම් පිළිබඳව හිටියී මක්තමයි සැබහැම ශ්‍රාවකත්‍යය තුළ ඉස්මත් වෙන ගතිය වෙන්නේ. ඉතින් ඒ නිසාම හුදකලාය වාසය කරනකොට මෙහිම විතරකයක් පරිවිතරකයක් ඇතිවුණා. තිස්සෝ වේදනා උත්තා භගවතා, භහග්්‍යතු වහන්සේ තුන්වේදනාවක් කොදාරලාතියනෝ. සුකහවේදනා දුක්හාවේදනා, අදක්කම සුකාවේදනා. ඉමා තිස්සෝ වේදනාවුත්තා භගවතා. සැපවි දුකවිදීම අදුක්කම සුක විඳීම කියන. තුංාකාර වේදනාවක් බුදුරඇන් වහන් සිවදාලා. එතකට වේදනාවල විග්‍රහය තියෙනමොකක්ද තුනක් සැපවිදින බව දුක්කිඉඳන බව අදක්කම සුක විඳන බව. අඟට මුලින්ම පැදිලි කරලා පෙන්නවා දාතු ඉබංග සූත්‍රයේ පැහැදිලි කරන කාරණාවක් ඇහින් ගරූප දැක සොම්න සඇතිවවිෙනනාකාරට හිත ැඇසිරෙන. දුන්නා සැතිවෙනනාකාට හිත ඇසිරෙනවා. පේක්ෂා ඇැතිවෙනනාකාට හිත ඇසිරෙනවාම්. එවගේම කනිින් නාහිෙන් දිවෙන් කයිම් මනින් කියන මෙන්න මේ කාරුණා තුළින් ලෝකයේ ගෝචර වෙන තනදි සැපදුක අදක්කම සොක කියන මෙන්න මේවයික්ක තමයි හිතේ හැසිරීමත්තියෙන මේකට කියා පුරුෂයා කියලා. එතකොට එෙන ලෝකයේ පුරෂ භාාවය ලෝකයේ කෙනෙක් භාවය ලෝකයේ ඉස්මතුවීම වෙන්නේ මොකක් එක්කද විදවීමක්ක එක්ක. ඒ විදවන්නාට තමයි ආරය සත්‍ය පනවන්නේක් කියලා තිත්තාහිතන සූත්‍රයේද බුදුරන් වහන්සේ පැහැදිි කරන. එහෙනම් විදවීම කියන කාරණාවක් එක්ක තමයි ජීවිතයේ ඇත්තක්කො ඇනතියෙන්. ජීවිතයේ සත්‍යයක් කො ඇනැතියෙන්. මොකද හේතුව විඳවීමක තමයි, පුද්ජලත්‍රි ආරූපණයවින්. පුද්ජලත්‍රය ප්‍රකට වන් පුද්ජලත්්‍රය බව ඉස්මතුවෙන්. කිම්මූලක සූත්‍ය සමවිදධි සූත්‍රාදයේ දේශනා තුළ පැහැදිලි වෙන වේදනා සමෝස් සරණා සබේ දම්මා කියලා. සියලු ධර්මයන්ගේ කැටවීම කියල කියන්නේ වේදනාව. එතකට මේ විදවීම කියන කාරණාවඔස්සේ සියලුම ධර්ම ක්‍රියාකාරිත සිද්ුව. එවගේමතමයි පටි සමුපාදයේ විග්‍රහ කරන තැදි පෙන්නෙන වේදනාවෙන් සත්වේදන අතුරින් පිළිගන්න ආකාරය වේදනා පපච්චාය තන්නහා කියල මෙන්න මේ විදිහට ගොඩාක් දේශනා තුළ පැහැදිලි කරනම් මේ විදවීම සතුටින් පිළිගැනීම කියන කාරණාව. එතවට එහෙනම් ජීවිතය අපට යෙදීමක් සිදවෙන්නේ මොනුව හෝ කාරණාවක් කඔස්සේ විඳවීම කියන එක ප්‍රකට වෙලා. දැන් අපට මූලෙකව අපේ ලෝ අපේ ජීවිතයේ ගත්තර පන්සේ පංච කාමයක්ක, සංකල්පමයේ රාගයක්ක. ඒ රාගෙයට ප්‍රතිවරුද්ධ ගැටීමෙක් මෙන්න මේ මේ දොයතාව එක්ක ජීවිතය හැසිරෙනවා. යම්කිසි කෙනෙක් සංකල්පමීයේ රාගී බව ඉක්මුවෙනවනම් පංචකාමය කියන කාරණාව ඉක්මුවෙනවනම් එයාට අන සංකල්පමිය රාගී බව නෑ. සංකල්පමි වසින් එමක් බවනෑ. අන්න එතනට පැහැදිලි කරනවා රූපාවච්චන සමාධි රූපාවච්චර භාවය කියලා. රූපර ආගේ කියලා. එක ඇන්න ස්වරූපය කියන බව කියන කාරණාව එක්ක ස්වරූපත්වයක් එක්ක ජීවිතයේදම්. හැබැයි ඒ කාරණාව තුළදී පංචකාමයක ලබන්නූ කාමුක ආස්වාදය ගැටීම කියන කරුණ එක්මුණට හිතහැසර හැන් දහටක් නතියෙන් දක්කම සුක හිත හැසන තනක්න උප එක්කාව කියන කාරණාව. එතකට මේ රපාවච්චර භවය දමකද වෙන්න එතනත් අදුක්කම සුක එක්ක හතරන දිහානි ආදයනකොට අදුක්කම සුක ප්‍රබලයි. කාමයන් නික්මේ වුවට නිරාමි සාධී වසින් සුකඇත් ස්පර්ස කරනවා ප දෙවැනි ආදී දිහාන තුළදී. හැබැයි හතුරන දිහානය කියන මේ අරූපාවචර ස්භ ගෝචරත්වය කියලා ගන්න කොට. ඇබට උපෙක්ෂාව කතා කරන්න පුළුවන්. රූපාාවච්චර බවත් ඉක්ම උපතනදති අරූපාවච්චර භවතමයි කතා කරන්න තියන්නේ. එතකොට එතන පරිසුද්ධ උපේක්ෂාවක්මයි තියෙන් එදත් හිත හැසිරෙන තනක්මයි. එදවට කොච්චර මොනවිදිහකට ලෝකයේ එදෙන කාරණාව තමන්ට ගෝචර වෙන කරුණහෙහි ඉක්මවීමක් සිදදු වුණට තව තමන් තවතනක ලැඟගන්න බවකට යන ඒනම් අපි හොඳරල් තේරුම් ගන්නට ඕනේ අපි ඔබට ග්‍රන්තරයෙන් හිතන්න කියරදිලා තියෙනවා. යෙදීමක විග්‍රහයෙක්කයි මම කතාන් කරන්න තියෙන්. මට යම් යදීමක් ලැබෙනවානෙ වෙයි. යෙදීමක විග්‍රහයෙක්කයි මම මෙකරම ඇත්ත. හැබැ අපි ලෝකී හිතන්න පටන්ගන්නේ මට යදීමක් කියන කාරනාවක්. මට යමක් එෙදනා කියන එකත් එක්ක තම හිතඩ පටන්ගන්න. මට යමක් ගෝචර වනා කියන කාරණාවක්ක තම හිතන්ඩ පටන්ගන්න. මට විදීමක් ගෝචර වුනා කියන කාරණාවවෙක්ක තමයි හිතන්ඩ පටන්ගන්න. යතාර්ථවාදී භාාවේ ගත්තාහම මට විඳීමක් ගෝචර උනාානිමේ විදීම කියන යදීමක මයි මම කියලා කියන් පුරුෂයා කියන කියන. සැපවේවා දුක්වේවා දුක්කම සුකවේවා විදීමක කියන යදීමක මයි පුරුෂයක් කියන කාරණාවක් කතාවෙන්. එදකොට මෙන්න මේ පුරුෂයා කියන කාරණාව මොකක්ද කිය හෙනම් හත්්‍යවාදී කෙනා හොයන්ට පටන්ගන්න. දැන් මෙන්නේ භික්‍ෂුව පැදිලි කරා වේදනා තුනක්තියනවා. ඊළඟට පැදිලි කර භාග්‍යත වහසේ වදාරලාතින මේ විදියට යම් කිසි විදීමක් තියෙනවාද එය දුකක් මයි කියලා යම් විදීමක් තියෙනවාද අන්නේ කාරණවා දුකක් ඇයි කියලා භාග්‍යිතන් වහන්සේ වදාරලා තියෙනවා. දැන් කලින් පැහැදිලි කරාමකක්ද වේදනා තුනයි තිස් සොයිමා වේදනා සැපවිදීම දුක් විදීම අ දුක්ම සුක විදී. දැන් කියනවා යම් විදීමක් තිනෝන එක දුකා. ස්වාමීනි කොහොමද මේ භාගිත වහන්සගේ භාසිතය වටහාගන්න යම් කිසි විඳීීමක් තියෙනවා නම් ඒක දුකක් කියන කාරුණ ඒ පිළිබඳ වදාාරණ සේක්වා ඒ වටාගන්න කොහොම දෙ කියක ඒ භික්‍ෂුවහනෝ. එරවදෙන් ප්‍රශ්න තේරෙන ඇති වේදනා තුනයි තුනක එකක් දුක තියෙනවා. වේදනා තුනයි තුනක එකක් දුක තියනවා සැපමවිදීම දුක විදීම දුක්කම සුක වෙන්නේ. ඉළඟටක පැදිලි කන්න පරියායමකට යම් විදීමක් වේද ඒ දුක එදට මේ කියමන තුළම ඉස්මත් වෙනවා නේද යම් විඳීමක් කියන කාරණාව දුකක් කියනකොට ඒ දුක කියල කියන දුක් විඳීම කියන එක නොවන බව තෙර නොනේ දේ කාරණාව ගැන සැපවිඳීම දුක්විදීම දුක්කම සුක්්‍ය විඳීම කියන කාරණාව විදීම් තුනයි එක දුක් විඳීමක් වෙනම තිය ඉළඟට පැහැදින කරනවා යම් විඳීමක් වෙන වානඒ දුකා. එතකොට යම් විදීමක් වෙන වනගක දුකක් කියන කාරණාව දුක් විඳීමක් කියන කාරණාව නම සැපවිඳීම දුක් විදීමක් වෙන්නේ. අදදුක්ක මසක විඳීම දුක් විදීමක් න්නේ දුක්කිරීමන සාධහරනයි දුක් කිරීමක් කියනන්නේ නමත් සැප විදීම දුක් විදීමක්වෙන්න ෙත්නෑ. අදදුක් මසක විදීම දුක් ඉදීමමක් ෙත්න. එනම් හොඳදර තේරොන් ගන්ඩ යම් විඳවීමක් ඇද එය දුකක් මසක් දුක් විඳවීමක් ලෝකය කියනෙ න ලෝකය කියයෙන් දුක් විඳවීමක් කිය එක නමි. ලෝකයැනෙන් දුකා විඳීම කියන කාරණාවත් දුකක් ලෝකයකෙන් දුක් විඳවීමක් නෙමි ලෝකයකෙන් දුකා මෙන්න මේක අපි තේරුම් ගන්නට ඕනෑ. ලෝකය කියනෙ දුකක් කියන්නේ මොකක්ද. එළකට ලෝකයේ දුක් විඳවීමක් කියලා කිය ඇ ැයි. ලෝකයේ දුක් විඳවීමක් කියලා කියනවන සැප විඳවීමක් ලෝකයේ කතා කරන්න පුළුවන් කතා කරන්න බෑ අදුක්ක මසක විඳවීමක් ලෝක කතාකරන්න පුළුවන් කතා කන්න බෑ. ලෝකයේ කියන්නේ දුක් විදවීම කියව සැප විදවීමක් ලෝකී නෑ. අදක්ක මසක විඳවීමක් ලෝකයේ නෑ. එම් ලෝකයෙහි තියනවා සැප විදීම දදුක් විදීම දුක් මසක විඳීම කියන එක. ලෝකය කියලා කියන්නේ දුකක් මිසක් දුක් විදවීම කියන කතාව නිමි එහෙම කතා කරන්න ගොත් ඒ එක වැරදිී. මොකද ශේතුව ලෝක පරියායමත් කතා කරන්න බෑ. එවගේම තමයි ලෝක පරියායෙන් කතා කරන්න බෑ වගේම ලෝකය කියන කාරණාවක එහෙමනම් දුක් විඳවීමක් විතරක් නම් තියෙන්නේ. ලෝකයේ සත්වයකුගේ ජීවත්වීමකට දුක් විදවීම කියල මැනීමක් එන්නෙත් නෑ. දුක් විඳවීමක් විතරක් නම් තියෙන්නේ එතිෙන්න දුක් විදවීම කියලා මැනීමක් එෙත්න. ඇයි දුක් විදවීමක් කියලා මැනීමක් එන්නේ සැප විඳවීමක් එක්ක. දුකක් කියල කියලා පෙන්නන්නේ හොඳර තේරුම් ගන අනිත්‍යය දුක්ක අනත්ත කතා කරනන දුකක් කියන එක තමයි මේ කතා කරන්න. සංස්කාර දුකක් කියන එක තමයි මේ කතා කරන්න දුකක් කියලා කියන්නේ පුද්ගල අනුබද්ධ බවක විග්‍රහයක පැහැදිලි කිරීමක් දෙවී. දුක් විඳවීමක් කියල පුද්ගලයක් විඳ වන විදවිල්ලා. හැබැයි සියල විඳවීීමම් දුකා. සියල විදවීම දුකක් කියලා කියන්නේ විදීම කියන කාරණාවේ සිද්ධිය යෙදීම දුකක් කියන කාරණාව. ඒ කියන්නේ කෙනෙ දුකක් විඳිනවා කියන කාරණාව නෙමේ. කෙනෙක් දුකක් විදිනවා කියන කාරණාවනි වෙයි ඥානයක ප්‍රඥ්ඥාවක වැටහීමක කෘත්තිය අද අපි ප්‍ර්ඥාව උදාකරග නැතුවමේ දුක හොයාකන්ට යනවන්. ඕකය පට ලැවිල් දමපදේ ගාථාවත්තිනවන් සබ්බය සංකාරා දුක්කාති ඇදා පඥ්ඥාය පස්සති අත නිබ්බින්දරි දුකේ ඒසමක්ගව විුද්ධිය සියලු සංස්කාරර් ප්‍රඥාවෙන් දුකක් කියල දකිනවන. මොකෙන් දකින ප්‍රඥ්ඥාවෙන්. දැන් අපි හොඳට හිතන්ද හොඳට කල්පනා කරන්න. මේ දුක කියන විග්‍රහය බලන්ඩ යන්නේ ප්‍රඥ්ඥාවෙන්ද සංකල්පයකින් අධදකීම් ගෝචරත්වයකින් ද නැද්ද කිලබල. සංකල්පයකින් අදදැකීම් ගෝචරත්වයකින් තමයි මේ දුක කියන කරණාව බලන්ඩයෙන්. සංකල්පයකින් අදදකීම් ගෝචරත්වයකින් බල දැක්මක් නෙමේ. ප්‍රඥාවේ යතහර්ථවාදීව ලෝකයේ දකින විදිහෙ කෘත්තය. ප්‍රඥ්ඥාව තහර්ථවාදී භාවි දකින විදිේ. මම දකින විදිහනෙමේ. මම දකින විදි ඇත එක්ක යන්නකොත් මට දුක් විඳවීම කියනතින්. දැන් අපි අනනිත්‍ය දුක්ක අනත තිලක්ෂණය පැහැදිලි කරන කොඩ දුක පැහැදිි කරන්න යන න්නොත්තක්. මම ලබට මගේ සංකල්පකෝනය ඇත්තෙක් මග සකල්පෝණය ඇත එක් නෙම බදුරජන් වහන්සේ එක පැහැදිලි කරනවා. සාදු සාදුු භික්කු හොඳයි හොඳයි මහන මම තුන් වේදනාවක් වදාලා සුකාවේදනා දුක්කාවේදනා දුක්කම සුකාවේදනා සැපවිඳීම අදුක්කම සුක විදීම කියල මං වේදනා තුනක් වදාල මම මේ විදි තුනක් වේදනා පදාලා ඒවගේ මං වදාලා යම්කිසියක් විදිනවාද ඒකත් දුකක් කියලා යමක් විදිනවාද ඒ දුකාක් කියලා මෙන්න මේ කාරණ වන දැන් විග්‍රහ ගොඩහක්ේ මම මෙන්න මේ කාරණාව වදාලේ මං මේ පැහැදිලි කරේ මෙකාරුණු අරභයා මොකක් අරමයාද මම මේ කාරණාව වදාලෙ මම් මෙෙන්න්න මේ කාරණාව වදාලෙ මෙන්න මේ කාරණා අරභයා සංකාරාණංචේව අනිච්චතන් සඳහාය භාසිතන් සංස්කාරයන්ගේ අනිත්‍යසභාවය කියන කාරණාව සඳහාතමයි මං මේක වදාලේ කොට එහෙනම් සංස්කාර කියන කාරණාව අනිත්‍යය කියන කාරණාව එක සංකල්පයක් පමණක් සීමවෙන්නැති ඇතහර්ථවාදී දැක්මක කෘතියක් වෙන්නට වෙනවා. සංස්කාර අනිත්‍යයි කියන සවභාවයක්ත් එක්කයි ඒ හා බැ සම්බන්ධ වෙලායි මං ඔයකු වෙදා දඟ බාලතිීනවනි තිලක්ෂණය විද්ගහ කරද්දිී යද නිච්චාන් අන්දුක්කම්යමක් අනනිතනං එක දුයි. එකොට හෙනම් දැන් අපි වේදනාව දුක විග්‍රහ කරන්ඩ යන්නේ අනිත්‍ය දේත්ත එක්කද නිති දේත්ක්කද. හොදර හිතලබල එක කියන්නේ දුක්ක කියන මෙකරුණ විග්‍රහ කරන්ඩ අපට අවශ්‍යිතාවයක් තියෙන්නේ කොයි වගේ එකක්ද දුක කියලා යමකට සමී පවෙලාද නැන්ත. මෙන්න මේ වගේ එකත් දුකයි කියන්නේ ද නැති. මෙන්න මේ වගේ දේකට දුකයි කියනවා කියලා කිය නැද නැති. අර දුක් විරීම කියනාවගේ මෙන්න මේ වගේ දේකර දුකයි එතකොට අනිත්‍යය කියන කාරණාව කරඹයා සඳහාම මේ කොදාල කියෙන ගැලපෙනවන්න නෑනො. සංස්කාර අනිත්‍යයි කියන විග්‍රහයත් එක්කයි මේ දුක වදාල දැ අදපි මේ දුක විග්‍රහ කර ගන්නඩ අපට ඔන්න වෙලාතිය නමුකක් එක්කද යම් කරුණක් කරභයා නිත්‍යත්වයක් කරභයා මොකක් කරභයා දවශිතාවේ තියෙන මේ පෙන්නපු යමක් විදිනව වන එක දුකයි කියන රුන්ගැනීම අවශතාව මොක් කරභයාද නිත්‍යත්්‍යයක් කරම්භයා. එදකො මෙතන තියෙනනෙද අමුතු ප්‍රශ්නය. බුදුරන් වහන්සේ වදාලේ අනිත්‍යත්වයක් කරභයා අපි ේරුන්ගන්න න නිත්‍යත්වයක් කරම්භයා හ ඔබ ඔුව ගට ගහන්ඩ කල්පනා කරත් කව දාවත් තරු ගණඩ පුුවන්වේ ද නිත්‍යත්වයක් කරම්භයාමී සංකාර දුකයි කියන කාරණ දුක කියන කාරණය නිරචය තරුගඩ පුලුවන්ගේ ෑ එය වටහා ගැනීම සඳහා ප්‍රඥ්ඥාව උදාවන්නට මනේ ප්‍රඥාවන ඒ කාරණ වටහා ගැනීමට පුළුවන්කමක් ලැබෙන. ප්‍රඥාව නැත්තන් ඒ කාරණ වටහ ගඩුව ප්‍රඥාව කියන කාරණාවේ කෘ්‍යත්වයේ මොකද සොස්සෝසාහ පරිපුච්චා ස්්‍රවනය කරමින් අහපු දෙයක හිතන ගතිය. දැන් ඒ කාරණාව තුළම කියලා ඉවරයි නේද. ඉන්න නෑ කියලො ඉන්න බවක් නෑ කියල. අහපු කාරණාව ප්‍රශ්න කරන පරිපුච්චාවිනතා. ප්‍රශ්ට කරමින් හික්මෙනු. දැ කොහවත් ඉන්නවද කොහත් ඉන්න බවක් නෑ. මේකෙ ලංකරන පුළම් බව ප්‍රඥාවය කෘත්තේට පැහැදි වෙනවාද නෑ. මේ කිය ලංකරන්න පුළුවන් බ ප්‍රඥාවේක ුත් රි පහැලි වෙෙනි නෑ. හොඳ ඒකත තරුන්ග එනම් ප්‍රඥාවෙන් වටහා ගන්න කොට සංකල්පයක් වසයෙන් හරි මේකයි කියල පෙන්නට පුළුවන් විග්‍රහයක් දුක වෙනිි නෑ. දුක අතහර්තය වෙනිිනේ අපට ලෝකයේ භෞතිකත්වයක හෝ මොනහරියක්ක පෙන්නන්න බැරිකාරණාව අපි සිතුවිල්ලකින් මේකයි කියලා ලංකල්ල පෙන්වවා මෙන්න මේකට තමයි දුක කියලා කියන්නේ කියලා. එකැන්නේ නිත්‍යය භහාවයකට දුක කියලා කියන්න කියලා. එතනමකිවෙලා ඉවරයින මේකාරණාවටයි දුකයි කියන්නේ කියලා කියපු කියමන්න තුළම එකරුණ විලිබඳව විමසන්නේ නෑ කියලා කිය ඉවරයින? මේ කාරණාව දුකයි කියලා කියපු කාරුණ තුළම කියවෙලා ඉවරයි එකරුණ පිළිබඳව විමසන්න නය කියලා. ඒ කියන්නේ ප්‍රඥ්ඥාව නෑ කියලා. ප්‍රඥ්ඥාව නැතිභාවයක විග්‍රහයයක් තමයි සංකල්පමීිය වසයෙන් හරි මෙන්න මේකටයි දුකයි කියලා කියලා කියන්නේ. එහෙනම් හොඳට හිතන්න ප්‍රඥාවේ දැක්මක් සඳහායි මේ පැහැදිලි කළේ නිසා තමයි මේ භික්‍ෂුවටත් ඒක පිළිබඳව හිතන්න දෙයක් බවට පත් වනින්. එක තරන්න ඉතාව කියනවා. යම් විඳවීමක් දුකයි කියලවං වදාරි මෙන්න මේ සඳහමකක්ද යම් සංස්කාරයක් සංස්කාරයන්ගේ සයවීනස භාවය පිළිබඳවයි. සංස්කාරයේ සේවෙන පිරිස භාවය සඳහා මං දුකයි කියලවදා. එතන පැහැදිලි කරන්නේ ඒ විහම විග්‍රහය. සංස්කාරයන්ගේ ශේවනස්භාවය කියනකොට සංස්කාරයක් මේකයි කියල පෙන්නන්න පුළුවන්ද. වචනාර්තීන්ගඩ සිතිවිල්ල සංස්කාරයක් නම් මේ සිතිවිල්ලටයි දුකක් කියන්නේ. දැන් සිතිවිල්ල සංස්කාරයක් වනට සංස්කාර ශේවනස්භාවයක් වෙලාද සිතිවිල්ල තියනව බවට පච්වෙලාද තියන බවට පච්චලාද ඒකටයි දුකයි කියන්නේ කියන පුළුවන්න බෑ සංස්කාරයක් ෂවන සභාවේ නිුක්තවීම සඳහායි පැහැදිලි කරේ කියනකොට ඒකටත් මෙන්න මේකට තමයි එහෙම කිව්වේ කියලා කියන්න බෑ. ඉළඟට පැහැදිලි කරනවා යම්කිසි විඳවීමත් තියෙනවාද ඒ දුකක් කියලා වදාලේ සංස්කාරයන්ගේ වෙනසෙන සභාවේ සඳහා කරපු බග්‍රහයක්. සංස්කාරයන්ගේ වෙනසෙන සභාවේ සංස්කාර කියනකොට මේ කතාව කියවෙලා හැම ගැනසෙනසභාවයට තා විශේෂනතාදේක උද්දාලායකට සංස්කාරයන්ගේ වෙනසෙන සභාාව මෙන්න මේකට යිදුක කියන්නේ දැන් මෙන්න මේකට යිදුක කියන්නේ කියනකොට වවැනසෙන සභාව ඉස්මතුවෙනවාද තියෙනස්භාව ඉස්මතු වෙනවද. හොඳර හිතල බල මෙන්න මේකට අයිදුක කියලා කියන්න කිව්ව හම වෙනසෙන සභාවවි ඉස්මත්වෙන තියභවි තියන සභාව. එතකොට සංකල්පයකින් හෝ බෞතිකත්වයකින් හෝ යම් කිසිකාරණාවක මෙන්න මේකට දුකයි කියලා කියන්න කියලා කියියෝත් සංස්කාරයන්ගේ වෙනසෙනස භාවය කියන වචනය ඒ අර්සහන්ති භාවේ දෙන්නේ නෑ. ඉළඟට පහැදිලි කරන නොයි සංස්කාරයන්ගේ නොවැරණස භාවය මෙන්න මේකට දුක කියන්නේ මේකට දුක කියන්නේ කියනකොට ඇලිලා පිළිාරගනද නො පිළිගනද. ඇලිලා පිළියාරගන ය කරි කියල බව කම් වෙලාඉදුට ඒකට නමේ දුක කියලා කියන්නේ. එකහැන්නේ යමක් බව හම්බෝ වෙලා විලාක සභාවේ නොවැලන සැභාවය කියනකොට සාමාන්‍යයෙන් ඕනවයක් පිළිබඳව හිතබන්ඩ නොවැලීම කියන කාරණාව කතා කරනකොට ඒ ඒක ඒ භාවය කතා කරන්න බයි නොවැලීම කතා කරනකොට එතකොට සංස්කාරයන්ගේ නොැලීමනි වස්තුෘත්තියකට නොැලීම කියලා කිව්වට ඒ කාමේන ොවැලිීම විතරයියේ මඟගේ ගොලින් ගොඩක් කලින් කිරදිලලා තියනව. වස්තුෘත්ව ඇතියනවා ඒකට ම ැලෙන්න්නයකනට කාමවන්ටලින්නේ කියන එක විතරයි. බව කියන කාරණාව වෙදිලැනි. බව කියන කාරණාවත් එක්කම නොැලීම කතා කරන්නට ඕන. එහෙම කතා කරන ව තන්නාවේ කෘතිය ඇලීමේ කෘත්තිය සම්පූර්ණය ගතහත්තවාදව කතා කරන වන්නං. සංස්කාරයන්ගේ නොවැැලීම කියනකොට මෙන්න මේකටයි කල පෙන්න්න පුුවන්න මෙන්න මේකටයි කියල පෙන්නන්න බෑ අ ඒ සඳහාය මන් දුක කියල වදාලේ. ඉළඟට පැහැදිලි කරනවා යම් කිසි වේදනාවත් දුකයි කියරමං වදාලේ සංස්කාරයන්ගේ සකස්්‍යයෙන් වල නිරුද්ධ වනස භාවයි ඒ සඳහාය වදාලෙ ද සංස්කාරගේ නිරුද්ධ වනස භාවයක මේ කයි කල පෙන්න්නන්න පුළුවන් පෙන්නන්න බෑනේ. එතකොට ලෝකයේ දෙන ෞතිකත්‍රයෙන් හෝ මානසිකත්වයෙන්හෝ මොනමුහුව විග්‍රහයකින් බන්න මේකට දුක කියන්නේ. විගහ කනපුළුවන් විග්‍රහ කරන්න බෑ. මං ඔබට ගොඩා කලින් පැහැදිලි කරා මේ දුක කියන කාරණාවට කෘත්‍යත්වයක් කාරෝපනය කරලා. අප දුක් විඳවීමම කතා කළ බලනො. දුක් විඳවීම කියන කතාවේම කෘත්‍යත්වය විඳවීම දුකක් වෙච තැද විඳවීමම සක්වන තනද සහහා විදවීමම දුක් වුණන තැනද. විදවීම සැපක් වන සැදි ෘති්‍යත්වය මොකක්ද ඉන්න බාව ලඟගන්න බාව විඳවීම සැක් වුණන තැනද. විදවීම දුකක් වුණ තැනද ඉන්න භාවය ජතියෙන් ඉක් මුවන භාවය පිහිරණ භාව ජතිය නොපිහිරණ භාවේ එමන ති. විදම දුකක්න කෘතිත්වය. දුක කියන්න කාරණාවේ කෘතිත්වය. දුක විග්‍රහය අපි දුක විග්‍රහයි සංස්කාරයක් කිය ගම් ක්‍රියාවක් කිය ගම්මුක. දුක කියන විග්‍රහයි එතකොට දුක කියන විග්‍රහයි ක්‍රියාවක් සංස්කාරයක් කියර ගත්තහම් ඒක ඇතහත්තවා ද බව මොක්දද නොපීටීමනේ පිහිටන්න ඇති බවනේ එනම් යම්වේදනාවක් දුකයි කියලා කියනකොට මොකල්ද කතාව නොපීටීමක් නවේ පිහිටන්න ඇති බව අන්න නිරෝධදස්භාවේ නිරුද්ධ වන ස්භාවය සංස්කාරයන්ගෙන් යුදධන සවභාවය සඳහා තමයි මංගලය කරනාව වදා. යංකංකිි වේදීතන්තන් දුක්කශ්මින් ටයේ තංකෝ පනේතම් භක්කුමයා සංකාරාණන් ඒ විපරිනාම දම්බන් සඳහාය භාසිතා මකක් එක්කට පැහැදිලිකර යම් කිසි වේදනාවක් විදනවනන් එක දුකක් කියර පැහැදිලිකර සංස්කාරයන්ගේ විපරිනාමය. වෙනස්වීම් සංස්කාරයන්ගේ වෙනස්වීම් දැඟර ඔක්කොමත් එක්ක කතා කල බලන්නකොට ඒ ඔක්කොගේෙම තියෙනවා මොකක්ද ලංවෙන්න බැරි භාාවේ. දැ පිරනාවය කියලා කියන කොටමකක්ද එකන ඉඩක් තියෙනවා තියෙනවා වගේ අන්න ඉඩත් තියෙනවා තියෙන වගේ කියන කාරනාව එ ලංෙන්ට ලංවෙට හතන කොටේ කාරන රහුවෙන්නේ. දැන් අනිත් වචන ඔක්කොකම ගත්තහම අනිත්‍යය කයදම් වයදම් විරාගදම්ම නිරෝති දම්ම කියලා ඒ කතා කරන හැමකම ඒ බහවේ නොයදීම කතාාවෙනුවන හැබයි සංස්කාරයන්ගේ විපරුණාව ධර්මය කියන කොටිකා කර. නොයදීමට වඩාර වෙනස්වන සැමහාවේ කියනගෙන කතාවෙන් තියෙන දෙයක් වැ යමක් වෙනස් වෙන වගේ. එත න දැන් සංස්කාරයන්ගෙන එතකොට දැන් ඔන්න සංස්කාරය මොකක්ද කියලා හොයන්ඩ යමු වෙන කොට මකද වෙන්නේ. ඒක හොයන්ඩ හොයන්ඩ යමු වෙනකොට නිරෝධය හෝ වයහෝ කයධරමය හෝ කතාව නැතුව ඒක අහු වෙන්නේනේ. ඒ පිළිබඳව යොමු වෙනවා යොමු වෙනවා අහු වෙන්නේ නෑ. නෑනිමි. තන කතාවෙලා තියෙන්න්නේමකක්ද ඒත් පිහිටීමක් නෑ කියන එක. එතනට කතාවෙන්න පිහිටීමක් ෑ අන්න කයි දුකයි කිය දැන් උන්නහිනම් සංස්කාරයන් යම් විදවීමක් දුකයි කියන කාරණාව පිළි බඳව බුදුරන් වහන්සේ පැහැදිලි කරලා පේනවා. යම් විදවීම දුකයි. එතකොට පැහැදිලි උනෙමකක්ද නිරෝධ විරාග හයදම් වයදම් අනිච්්‍ය විපරනා ය සභහාවෙන කතාගෙන සංස්කාරයන්. එතකොට හෙනම් මේකෘත්තත්වේ එ ඒදවීමේදී කතාාවෙනකොට එය ඉක්මවීමක්න කතාවෙලා තියෙන් පිහිටීමක් එදෙන්නේනෑ. එතො මෙන්න මේක මේ ක්‍රමාණකූලවයි වෙන්නේ කියලා බුදුරන්න වහුස ධාරනවා. මහන මෙහිම පැහැදිලි කරන කාරණාව එක්ක වනාට ඒ කාරණාව. ක්‍රමාණුකූලවයි මේ සංස්කාරයන්ගේ නිරෝධයක් මංවදාරන්න. මෙම මේ දේශනාව මිතනින් හට කරන්න කල මංගට ධාතී බංග සූත්‍රයේ මහත්්‍යපදෝම සූත්‍රයේ තුරතියෙන විග්‍රහයටට්ටිකක් ගන්නන්ක. ධාතිි බංග සූත්‍රයේ මහාත්‍යපදෝම සූත්‍රයේ පෙන්නවා පටවිය යතහර්ථය හොයෙන කොට මුොකද වෙන්නේ. පටවියෙන් හිතායින්ගෙනවා. චිත්තම් පටිවාපයේ. පටවියෙන් සිතයින්ගෙන. පටවෙන්සි පටවිදහතුවා චිත්තං විරාජයති. ඉරඟට ආබෝධහතු චිත්තන් විරාජයේ ඔය විදියට හිතායින්ගෙනවා කියන. හැබැයි හිත අයිංගුණාට එතරින් ඉහත් විග්‍රහ කරනවයි. මොකද ක්‍රමාණුකුහොලොවල් නිරුද්ධ වෙන්නේ. හැබැයි දැම් පටවිය කියන්නේ ගෝජරත්වය වනහම සංස්කාර නිරෝධ යතහර්ථවාදී වුණහම ඒ යෙදීම යේදී වෙන එකක් පැත්තට හිත යොමු නොකොලොත් ඒ හිමිල ෙේ. වෙන දෙයක් පැත්තට හිටය මුන්න කොරොත් එඒය ඉක්මිලා. හැවයි වෙන එක පහිට නවා. ඊළඟට ඒක ෝචරත්වය එකතම ආය බලන්න තියෙන්. ද ඉක්මවීමේ කෘත්‍යත්වය ඇතහර්ථවාදී කරනකොට අනිත්‍ය කතා කරන්න ඕනි නෑ. ඉක්මීම කුත්ය තාත්වාදෙන ොට එක තම සැභහවි දැන් සල්ලේක සූත්‍රය ගතොත් පාණගාතයෙන් ගැවීම නිවීමක් කියනවා. වීම කියන එක සොරකමින් දැන් ඒ කාරණාව යෙදන්නේ නෑ එතෙන්ද විතරක් පෝකස් කරහන්න දැන් අපට තියෙනව දැන් ඉන්න බවක් කියලා අපට තියෙනවන කාලයක් තියෙනවා දැන් ඉන්න බවක් තියනවා මේ හැම එකක්ම තියෙනව ඒකන පස්සතියෙන් යම් කිසි කෙනෙක් ක්‍රමානුකූලව පුර්දු කරගනි අනවන්න අන එක තම ගුරුවරයකුගේ කල්්‍යයානමිත්‍රයකු උපකාරය වශ්‍යය නැත්තම් බක පන්්ඩිතක මට මොකද කරන්න ඔක්කුම තියයි නව අර ඔක්කොම කවලං කර ගැන. අර සංස්කාරත් මේ සංස්කාරත් අරවත් මේවත් ඔක්කොමට කවලං කරගෙන අ ඔහේ තමන්ගේ වකබ්ඩිකමින් ඉන්නවා. මකත් දෝය එකක් කරමින් ඉන්නවා. හැබැයි අර කල්්‍යයාානමිත්‍රය ක්‍රමාණකූල පෙන්නකොට යෙදීමටමයි ෆෝකස් කරන්නේ. එදකොට එතර ඥානයක් ඇතිවෙනවා. නැත්තන් වෙන්නමකක්ද එතර ඥානයක් නෑ ඔක්කු මනිත්‍යයිලු. එතර ඥානියක් නෑ. ඔක්කුම නත්‍යය. දැන් එකවල්ලක් ගණ්ඩ වෙන්න ැහැලවා. දැන් එහෙම කියපු කාරණාව එක්ක ඉන්නවා. ඔන්න කමා ක්‍රමාණුකූලම ප්‍රතිපදාවට කල්්‍යානමිත්‍රයෙක් උපකාරයෙන්යමු නොවනොත් වෙන දේ තමයි අරූප ඇ අන්න විමුක්තිකාමීන්ගේ දර්ශනය මේ තුළින් නිගන ගන්නවා. අන්නේ විමුත්තිකාමීන්ගේ දර්සනය තුළ ජීවත්වෙනවා හොඳට හිතරබලට එතන තියෙනවා මමත්වය. එතන තියෙන මමොකක්ද සක්කා ඇත්වේ බුදුරන් ොහ ධර්මී හලකවත් තියෙන අහලකවත්න්නේ. මමත්වේ තිනෙන වක්ක ඇත්වේ තු තමන්ට ඕුදිද විග්‍රහ කරගන්න පුලුව. හැවයි ඒ හරි එක යනි කාරණ. කාඩදහරි මට ඉහරි. මංඔබට මුල ඉදරම් පැහැතිලි කර ලබෙනවා මේ ධර්මාර්ගේ දියුණුවීමක් කියල කතා කරන වනම් මේ වෙන විගහාවල එක නෙමී බැලිියයුත්තේ මමත්වය කියන තමන්ට ආවේනික ස්වාධීනත්වය කියන්න පැත්තත් එක්කයි. ඒකට මට හවුරුවීමක් මොනම හෝක්‍රම එකට එනවනම් ධර්මී දියුණුවක් නෑ. අර විග්‍රහ ගොඩා දන්න වෙන්න පුළුව. නමුත් ධර්මය දියුණුවක් නෑ. ධර්මී තුරෙන් දියුණුවක් වන්නට නම්. බුදුරන් වහන්සේගේ ශාසනයේ දියුණුවක් වන්නට නම් අනිවාරයෙන්ම තමන්ගේ ආවේනිකත්වය කිසි්දු දෙයක් එක්ක එන්න බෑ. හැම එලේ මර යතහර්ථය යෙදෙන කාරණාවේ දැකීමක්. මෙහෙවීමක් එ අනුගත වෙලා ඉන්නේ යෙදෙන කාරණාවේ දැකීමක් මෙහේවීමක් එක අනුගත වෙලායින් මෙන්න මේක ලෝකයාට හරි අමාරුයි කරන්න මොකද හේතුව එච්චර මමත්වයක් තිය එච්ච රාත්මී බවත්තිය දැන්වන්න බුදුරන් වහස පෙනවා මොකද පෙන්ෙනන අනුපුරබ්බ සංකාර නිරෝධය දැම මේ මුලින්කිිප ඉග්‍රාටිකික බලන්නේ ඒ යෙදීම එක කතා කරන්නේ හැබැයි ලෝකයක එනෙකුට කතා කරන්නේ එනිසා තව පැත්තක් කතා කරන්න වෙනවා යෙදීම එක කතා කරන්නේ යෙදීම ඉක්මීමම කතා කරන්නේ තමන් ඒක පිළිබඳව ගත්තොත් තමන්ටොන්න පලවනි දිහානයේ බවතියෙනවා එකයි ප්‍රශ්නිති පළවෙනි නිදිහානයේ යුක්ත වූවාට වචචනය නිරුද්ධ වෙලාවි යුද්ධ වෙලා දැම මොකාද නිරුද්ධනි සංස්කා ොකටද ෝකස්ර සංස්කාරයට දැ එයා ඉන්නවන කොහ පලෙන් දිහාන ඉන්නවා ලෝකේත් පළවෙනි දිහාන ලබා ගණ්ඩ පුළුවන් එතනත් වගේී සංස්කාර යුද්ධීම තමයි ඇත්ත හැබැයි දැක්ම දැක්මකනවේ දැක්මතිය පළනි දිහාන යුක්ත භාවය විතරයි. දැක්මතියෙන්නේ සංස්කාර නිරෝධය කියන එතෙන්ද වේ ෆෝකොස් වෙලායේ. එතෙන්න මෝකස් සුනානන් නුවනක් එහෙම නැතිවනාන පලන දිහානෙන් යුක්ති භාව විතරයි. එතෙන්ට ඒ සංස්කාර නිරෝධය වෙන්නේ වෙන දෙයක් අල්ලගනද සංස්කාර නිරෝධය වෙන්නේ සංස්කාරයන් යතහාර්ථ දැකීමෙන් දුකක් බව වැටහීමෙන්ද ප්‍රඥ්ඥාවේ ඔන්න ඔතනයි බලන්න ඕන දැම උඩ විග්‍රහ පෙන් ගෙන? සංස්කාරයේ අනිත්‍යයි සංස්කාරය කයිදම්ම වයිදම්ම විරාග දම්මනි. එදකොට සංස්කාරය අනිත්‍යයි කයිදම වයදම. වචී සංස්කාරය කියන එක. වචනය කියන කාරණාව. වනය වී සංස්කාරණය වචනය. එක වචනය කියන සංස්කාර භාවය. වචනය කියන අංස්කාරභාවය ඇතහාර්ථවාද වෙන කොට මක දර අනිච්චන් කයිදම්ම වයි දම්ම විාග දම්ම නිරෝධදම දමුට වෙන්න දුකා. පිටීමක්ෙනව නෑ. ඔන්නඔය දැක්ම තමයි යෙදීම ඕක තමයි ෆෝකස් එකය ලෝකයෙනෙක් න්න පලන දිහානේ එච්චලයි ලෝකකන පලන්නේ හනගන්න හැබැයි අතන කාරණාවක් වැටහීමට එනකොට මකද වෙන්නේ එතන ඒකාරණාවක් අනිත්‍ය දැක් දුක දැක්ම අනාත්ම දැක්මක කරුණන්න ඉස්මොතු වෙනවා අනිත්‍ය දැක්ම දුක දැක්ම අනාත්ම දැක්ම තමන්ගේ වැටහීමක් නෙවම දෙවන දිහාන යුක්තයයටට විතක්ක විචා නිරුද්දයි. දැන් විතක්ක විචාර කියන සංස්කාරත්වය පිහිටීමක් එෙදෙනවද පිහිටීමක්දන්න නිරුද්දයි. ලොක ඉන්නවා දෙවන දිහනින් යුක්තය. එතකොට එතන දෙවන දිහාන යුක්ත භාවය වෙන ක්‍රමයකට දුරුවන්න බෑ. තුන් එන දිහාන යුක්තුවාට ප්‍රීතිය නිරුද්දයි. ප්‍රීතිය කියන කාරණාව අතහර්තිය සංස්කාර භාාවී දක්කින කොට පිහිටීමක්කෙ දෙන්නේ. හතරණ දිහානයෙන් නිප්තුවාට ආශවාස ප්‍රශ්වාස නිරුද්දයි. අස්වාස ප්‍රශ්වාස බව දැ අපට මෙිහිමිකට තියෙනවයි. ඔබට හොදර බලන් මේ කියනවට හිතුන් ැඳකිල් කෙනෙක් මොකෙ කරන්නවා උට ආශවා පශ්වාස නෑ කියලා. ඕක හෙම නිමීමේ කියන්න. ඒ නි පත්ත ෙන් ද ලුව නය කන කියන්න අආස්වාර ප්‍රශවාසනෑන අසර පස්වාස කරනවා යට අසර පසවාව දැන්නන්නේ. අනි පැත්තන් කියන යි දෙපැත්තර යන්න ද. හකනක් කියනවා ආ හරන දිානින් කෙනෙක් කියන්නවා යන්නහ න්න අයට අසර පස්වාස නෑ හුස්මගන්න යැ කියනීමවා තවයි කියන කියනවා දැනෑ එයට තියනවා යාගේ ලෝකටයට දැනන්නය කියීම. හොයි දෙපැත්තෙක් කියන්න ඇද ඔයි දෙපැත්තෙක් කියන්න. අස්වාස පස්වාස කියන සංස්කාරභාවයක් යෙදුනහම ඒ දික්්චස භාව ඇතහර්ථවා ද පිටීමක් එෙනවට පිහිටීමක් එන්න එක්මුණ නිරෝධයි. එච්චරයි. කාටද මොකාටද කියලා ඒ පස්්ටින හිලන්නට. ඊ ළඟට ඉන්ද කෙනෙක් කෙන කතා කරන්න කතරණ දිහානී. අන්න එයාට කියීනව නිරුද්ධයි කියරයිට පස්සේ.හතරණ දිහානයෙන් යුක්ත වූවා වෙන්න ඊට පස්සේ. එතකොට එහෙනම්. ැඟි ඉතමකමම මේ ලෝකයේ කනෙ කතරන දිහාන වටන අන්නාරයට අස්ත්‍ර පසවා යුද්ධ කියලක් කොහමද තරන දිහාන යුද් කියකිලක.හතරන දිහාන නයුක්ත භාවයක් කෙඩන්නට ඕන. ඒක තමයි සංස්කාර භාව. එතනහතර දිහාන. හැබැයි යගේ නිරුද්ධවීම සංස්කාර භාව ආස්තරපසවාස. දැන්ගතකොට යාට වෙන අවස්ථායික සම්බන්ධය තිය නවදන අද අපට ප්‍රශ්නිතියන විධ දේවල්ල එක්ක සාපයක්ක් සත්තිය මනින් යනමින් මත්ක. ඊළඟට ආකාසානංචායතනයට රූප සංඥාව නිරුද්දයි සරූප කියෙන හඳන ගැනීම මේ සංස්කාරය නිරුද්දයි. විඤ්ඥානංචායතන සමාපත්තියට ආකාසානංචායතන කියන සඥ්ඥාව ඒ සංස්කාර සභාවය නිරුද්දයි. සංස්කාණෝදය එන එන ඒවාංස්කාරය ආකින් සංඥාතන සමාපත්තියේයට විඤඥාලනංචාතන සඥාව ඒ සංස්කා නිරුද්දයි. නිවසඥනා සඥාතන ආක සඥ තාතන ඒ සංස්කාර අනපුරු සංස්කා රෝද්දය වෙලා එතන සම එදීමේ සංඥාත්වේදනාවත් නිරුද්ධයි නෝධ සමාපත්්චයේද. කීනා සවස්්‍ය භික්ුණෝ රාගෝ නිරෝ දෝහෝතිී දෝසෝ නිරෝ දෝහෝති මොහෝ නිරෝදෝහෝති අන්න නිවීම කියන ස රාගදේශ මහ නිරුද්ද. දැන් කතාාව බල මේ මොකද පෙන්වි අනුපූරෝ සංස්කාර නිරෝධය ක්‍රමාණුකල සංස්කාර නිරෝධී දැම් මෙන්න මේක මේ විදිහයට වෙන්න අපේ බක පන්්ඩිතකමින් අපත් අපි දන්න දේතික අන්නෙකුත් කොච්චර අමාරුවක වැටයි දනී එක හොඳට තේරුම් ගන්නට ඕන. දැ මේ විදිහටම දැ නිරෝධය කියපු එක වගේම ඊළඟට කතා කරනවා වූප සපය ගන සංසිදෙන්. ඊළඟට කතා කරනවා පටි පස් පස් අද්‍යෙස හැල්ලූභාවේ කියන්නේ පලන දිහානී යුක්ත වවාට වචන සංසිදුන දෙවන දිහානින් යුක්ත වූවාට විතක් විචාර සංසිදුන තුන්ගේ දිහානින් යුක්ත වූවාට දැම මනුවද පෙන්නන්නේ අනුපුරු සංස්කාර නිරෝධය මෙ මොකද පෙන්නන්නේ අනුපූර් සංස්කාර නිරෝධය ක්‍රමාණුකූර සංස්කාර නිරෝධේ පතු වට ංසි න හතර යා න ප ට සස ංසි ත තු ට ං සි න වි ත තු ට ාත සි න ත ප ට වි ාත සි වන ත න ද ට ද න හතුට. හත්භික්ෂුවට රාගේ දේශයේ මෝහේ සංසිදු. අරවිදියම ඉග්‍රහයි. චයිමයේ භික්කවේ පස් අද්‍යූ, සැහැල්ලු බභව හයක් පෙන්න්නවා. පලෙන් දිහානයේ යුක්ත වූවාට වච්චන සංසිදුනාවෙයි. දෙවන දිහානී යුක්ත වූවාට, විතක්ක විචාර සංසිදුනත සැහැල්ලූවාවෙේ. ඉළඟට තුන්ගෙන දිහානයේ යුක්ත වවාට ප්‍රීතිය සැහැල්ලූවා වෙයි. ොර දිහාන ුක්තවවාට ආවාස ප්‍රශවාස සහැලූවාබයි සංඥාවේද ෝ සවපත් යුක්වවාට අන්න ඒ කනට සැහැල්ලූ වෙලාතිය නමනවද සංඥා වේදනයි රාතන් වහන්සේට රාග දේශ මෝහ සැහැල්ල. ඒවකින් සැහැල් උත්තුව ඇත්තියෙන්. අර හතර කියන්නේ නෑ මොකද ය හතර මෙන්න මෙතන මේ කතා කරන කාරණාවදී අ ලෝකයේ විමුක්තියක් කියන කාරණාවත් එක කතා කරනවා. නිසා ඒ හතර කතා කරන්න නැතු ඒ සංඥාස භාවී දැඟර නිරෝධයයි සංසිදීමයි කියන කාරණාවන කතා කරරි මෙතන කථ කර සහැල්ලුවීම් එකනි සහැල්ලු භාවය කියන කොහොමත් අරූපදිහාන කොහොමත් සැහැල්ලු භාවයා. අර්තන වෙන්ගෙන් වසේ සංස්කාරයන්ගේ නිරෝධයයි සංසිදීමයි. එතකට මෙන්න මේ විදි ක්‍රමාණුකූලෝ තමයි ප්‍රතිපදාවක් හැටියයට සංස්කරය නිරුද්ධ වෙන්නේ ඒ යෙදීමත් එක්ක. කොට මක්ද මේ පැහැදිලි කළ පෙන්ුවේ. මොකකරද මේ පැහැදිලිකරේ දේශනාව සම්පූර්ණය විග්‍රහයකත මොක් එකක තියෙන්නේ. යංකින්ංචි වේදේතන් සබබං තන් දුක්කස් මින්න්තිින් කියන එක. යම් විදවීමක් එය දුකයියේ කියන කත් එක්කයි මේ මුළු දේශනාවතිය. එතකොට ඒ අල්සාන්‍යත වන වැඩ පිළිරත්්‍රමයි සම්පූර්ණින් දේශනාව මුරුල්ලේෝ බුදුරජන් වහන්සේ පැහැදිලි කරේ. මෙන්න මේ විදිහට ලෝකයේ දකිනවනං යම්කිසි විදවීමත් දුකයි කියලා ඒ සංස්කාරය සංසිදනවද නැන්ද සංසිදනවා. ඇලීමට ඉඩත්වයේද නෑ ගැටීමට ඉඩත්වයේයිද. නෑ ප්‍රශ්නික ඉඩත්වයේ ද නෑ අරබුදර ඉඩත්යයිද නෑ විදවිමට ඩත්වයේද නෑ. එතකොට එහෙනම් ඒ සියලු සංස්කාරය වීදවීමක් ඒ විදවීම දුකක් කියලා දකිනවන. ඒ කිසිදු දේකට ඉඩක් එෙන්නේ නෑ. පිහිටීමක් වෙන්නේනෑ ඉක්මූනවා මෙන්න මේනි සාතමයි පින්වතුන ප්‍රඥඥාවන්තයාට ලෝකයේ ප්‍රශ්නයක් කිස්මතුවෙනකොට ප්‍රඥාව විස්මතුවෙන්. ප්‍රඥාවවිස්මතුවීමද ප්‍රශ්නය හා එකතුීමක් වෙන්නේ නෑ ප්‍රශ්නය හා ලග්ගැනීමක් වෙන්නේ න අර්බුදය හා එකවීමක් වෙන්නේ නෑ මේ අපි වලන්නොට ඇලීම පැත්තයි ගැටීමම් පැත්තයි දෙකම එක්ක හැම පැත්තක් එක්කම එතකොට හෙනම් ලෝකයේ යෙදින යෙදීමම්ික්ක ඇතහර්තය දකිනකොට බුදුමාකාර අධ්‍යාත්මය සංසිදීමක් එන්නේ ආධ්‍යාත්මය නිවී මක්කෙන්නේ බුදුරන් වහස්සේ ධර්මයක් බලන්නේ නම්. ලෝකයේ මට්ටමින් ගත්තාත් කොච්චිර සැනසෙල්ලත් තියෙනවන්. ඉතිගේ සැනසිල්ල උදාකරගැනීමට ආධ්‍යාත්මික ශාන්තිය උදාකර ගැනීමට මේ උතුම් දේශනාවත් උපකාරයක්ම කරගන්නවා කියලා අධිෂ්ඨානයක් ඇතිකරගන්න.